මුලින්ම මේ ලෝකෙට දේශනා කළේ අපගේ සාසුන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්. ඉතින් දුවේ අපි සියලු දෙනාම එහෙමනම් ඒ උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම දුවේ පුතේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී ලංකා ජීවිතයට රැගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේටත් අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සැඟවුණු කාලයකදී නැවත මතු කරලා මේ ආකාරයට සරල සිංහලට පරිවර්තනය කරලා අපිට මේ විදිහට ධර්මය ඉගෙන ගන්නට පුළුවන් වුණේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් දුවේ පුතේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. හොඳයි දුවේ පුතේ, අද දවසේ අපි තුනුරුවන් වන්දනාව කරලා උතුම් මෛත්‍රී භාවනාව කරලා මෑණියන්ට පියාණන්ට වන්දනා කරලා ගුරුන්ට වන්දනා කරලා අපි චූටි දහම් කරුණක් ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ, අද දවසේදී තුනුරුවන් වන්දනාවට මේ විදිහට සම්බන්ධ බාරගත්තු දුවලපතාල කවුරුත් සම්බන්ධ වෙලා නැහැ. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චාමික පුතා. තෙරුවන් සරණයි මාමයි. තෙරුවන් සරණයි පුතේ. පුතාට පුළුවන් ද අද දවසේ තුනුරුවන් වන්දනාව කරන්න? පුළුවන් මාමයි. ඔව් පුතේ, අද තුනුරුවන් වන්දනාව කරද්දි පුතා පන්සිල් සමාදන් වෙලා ඒ වගේම බුදුරජාන් වහන්සේ ගුණත් ධර්මයේ ගුණත් සංඝ ගුණත් ඒ තුනම සජ්ජායනා කරන්න පුතේ. හරි මාමයි. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ආ බුද්දා. නමෝ බුද්දාය. පටන් ගන්නද මාමයි? හොඳයි, එහෙමනම් පුතා පටන් ගන්නකෝ. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි මාමයි. බුද්දා. තෙරුවන් සරණයි තෙරුවන් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. මම සතුන් මරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම කාමේ වරදවා හැසිරි නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද
සංසාර දුකින් නිදහස්වීම පිණිසද හේතු වේවා වාසනාව වේවා උපකාරම වේවා සාදු 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 ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානන් බුද්ධෝ භගවාති සාදු 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 සක්කාතු භගවත ධම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තන් වේති තබ්බෝ විඤ්ඤෝහේතිී සාදු 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 සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංගෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංගෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංගෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංගෝ ආවුනෙයෝ පාවුනෙයෝ දක්කිනෙයෝ අංජලිකරණෙයෝ අනුත්තරන් පුඤ්ඤත්තෙත්තං ලෝකස්සාති සාදු 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 පින්වත් ස්වාමීන් වහන්සේ තුළු සිරු දෙනාටම තෙරුවන් සරණව බුද්ධාය. නම බුද්ධාය චාමික බුද්ධා. චාමික බුද්ධාට බොහොමත්ම පින් මේ ආකාරයට තුනුරුවන් වන්දනාවක් කළාට. අපි ඊළඟට දුවේ පුතේ අද දවසේදී මෛත්‍රී භාවනාව පුරුදු කරමු. අද දවසේදී මෛත්‍රී භාවනාව පුරුදු කරන්න හොඳයි. තෙරුවන් සරණයි උමේෂ් පුතා. තෙරුවන් සරණවා මේ තෙරුවන් සරණයි පුතේ. මල්ලි ඉන්නවද? ඉන්නවා මේ බාත්රූම් එකට ගියාමට. හොඳයි හොඳයි. මල්ලි එනකන් අපි චුට්ටක් බලමු. හොඳයි පුතාට කොට අපි ආවා මේ. තෙරුවන් සරණයි උමේෂ් පුතා. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණ පුතේ නම බුද්ධාය. පුතාට පුළුවන් අද දවසේදී මෛත්‍රී භාවනා කරන්න පුතේ? හොඳයි පුතා මතක තියාගන්න. එහෙම අපි මෛත්‍රී භාවනා මුලින්ම පටන් ගද්දී පුතාට මතකයිනේ අපි වෛර නැත්තෙක් වෙම්වා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මම වෛර නැත්තෙක් වෙම්වා කියලා තමයි පටන් ගන්න පුතේ. අනිත් ඒවා අන්තිමට වෛර නැත්තෙක් ඊට පස්සේ වෛර මාමෙන්ම මේ නිවසේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා කියන්නේ. මම කියන කොටසට විතර වෛර නැත්තෝ වෙමවා කියලා කියන්නේ. හොඳයි පුතා එහෙමනම් භාවනා කරන්න පටන් ගන්න. අනිත් සියලු දෙනාමත් අපි භාවනාවට සුදුසු ආකාරයකට සූදානම් වෙමු. හොඳයි පුතේ නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම. මම මම වෛර නැත්තෙක් වෙවා තරහා නැත්තෙක් ඊරිෂියා නැත්තෙක්
शांत सुयट पद्वा मे निवसे सिटिन्नाउ सियलुम सत्वयो वैरनत्ते वेत्वा तरहा नत्ते वेत्वा ईर्ष्या नत्ते वेत्वा दुःपीडा नत्ते वेत्वा सुवसे जीवत्वेत्वा शांत सुयट पद्वेत्वा मामेन्न मे गमे सिटिन्नाउ सियलु सत्वयो वैरणत्तो वेत्वा तरहा नत्तो वेत्वा ईर्ष्या नत्तो वेत्वा दुःपीडा नत्तो वेत्वा सुवसे जीवत्वेत्वा शांत सुयट पत्वेत्वा मे पलात ये सिटिन्नाउ सियलुम सत्वयो वैरणत्तो वेत्वा तरहा नत्तो वेत्वा ईर्ष्या नत्तो वेत्वा दुःपीडा नत्तो वेत्वा सुवसे जीवत्वेत्वा शांत सुयट पत्वेत्वा मामेन्मे रटे सिटिन्नाउ सियलुम सत्वयो वैरणत्तो वेत्वा तरहा नत्तो वेत्वा ईर्ष्या नत्तो वेत्वा दुःपीडा नत्तो वेत्वा सुवसे जीवत्वेत्वा शांत सुयट पत्वेत्वा मामेन्न मे लोक ये सिटिन्नाउ सियलुम सत्वयो वैरणत्तो तो वेत्वा तरहा नत्तो वेत्वा ईर्ष्या नत्तो वेत्वा
යට පත්වෙත්වා මාමෙන්ම මේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සමාධිය වශයත්වා සාදු 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 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි පුතේ පුතාටත් බොහොමත්ම පින් ලස්සනට මෛත්‍රී භාවනා කළාට හොඳයි දුවේ පුතේ අපි ඊළඟට මෑණියන්ට ඒ වගේම පියාණන්ට වගේම ගුරුවරුන්ට වන්දනා කරමු තෙරුවන් සරණයි චිරන් පුතා තෙරුවන් සරණයි චිරන් පුතා හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි පුතේ තෙරුවන් සරණයි පුතේ ඇහෙන්නේ ආයේ මේ මයික් එක ඔෆ් වුණා පුතේ තෙරුවන් සරණයි චිරන් පුතා තෙරුවන් සරණයි චිරන් පුතා දැන් ඇහෙනවද තෙරුවන් සරණයි පුතේ පුතාට පුළුවන් ද අද දවසේ මෑණියන්ට වන්දනා කරන්න තෙරුවන් සරණයි නිරෝධ පුතා තෙරුවන් සරණයි පුතේ අද පුළුවන් ද පුතාට තාත්තට වන්දනා කරන්න පියාණන්ට වන්දනා කරන්න පුළුවන්ද හොඳයි 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 පුතාට ගොඩක් පින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හොඳයි තෙරුවන් සරණයි උමේෂ් පුතා තෙරුවන් සරණයි උමේෂ් පුතා තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි පුතේ පුතාට පුළුවන් ද අද දවසේ ගුරුන්ට වන්දනා කරන්න හොඳයි පුතාට ගොඩක් පින් නමෝ බුද්ධාය හොඳයි එහෙමනම් චිරාන් පුතා මුලින්ම මෑණියන්ට වන්දනා කරන්න නමෝ බුද්ධාය තෙරුවන් සරණයි චිරන් පුතා තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි පුතේ පුතාට පුළුවන් ද මෑණියන්ට වන්දනා කරන්න තෙරුවන් සරණයි සාදු 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 අස්ස සදා මාතුකාර නමාමහං තස්ස නාසී මෙනියපා වදින් වදින් දවසනේ නවුද්දයි
නසයි නනහුතයි උදිකාරෝ අනිත්වා චුම්මිත්වා පිය පුතගන්න රාජ මජන්න පුබැත්චිත්තන්න මිතු පාතන්න නමමකුවන්න දෙනසේ අනහුදයි. තෙරුවන් සරණයි උමේෂ් පුතා. උමේෂ් පුතාට පුළුවන් පුතේ දැන් ගුරුන්ට වන්දනා කරන්න. තෙරුවන් සරණයි උමේෂ් පුතා. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මල්ලි ආර හදිසිය වේතිය සාදු 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 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම බුද්ධාය ගුරුවරට වැඳිය ඇල්මෙන් සිත් උගන්වාමා නොවාදී සුමගේ අමා ඉටු දෙව්බඳු පින්වත්තු ගුරුවරුන් පා වදිම් වදිම් සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණ. නම බුද්ධාය. නම බුද්ධාය. මම බුද්ධාය පුතේ. පුතාටත් ගොඩක් පිං. උතුම් බුදුරජා උතුම් පියාණන්ට වන්දනා කළ, ඒ වගේම උතුම් මෑණියන්ට වන්දනා කළ, ඒ වගේම ගුරුන්ට වන්දනා කළ සියලුම් දුල පුතාලාට බොහොමත්ම පිං. හොඳයි දුවේ පුතේ, මං අද දවසේ දුල පුතාලාට මේ ප්‍රාණඝාතය කරලා නිරේ ඉපදිලා ඊට පස්සේ නැවත වතාවක් ඒ කර්ම ඉතුරු විපාක විඳින්න පෙරේත ලෝක ඉපදිච්ච පෙරේතෙක් ගැන අද දවසෙත් දුවල පුතාලාට කියලා දෙන්න. ඉතින් දුවේ පුතේ, මේ උතුම් සූත්‍ර දේශනාව තියෙන්නේ සංයුක්ත නිකාය 2 කියන පොත් වහන්සේගේ තමා මේ සූත්‍ර දේශනාව තියෙන්නේ දුවේ පුතේ. මේ සූත්‍ර දේශනාව දුවේ පුතේ නම තමා අසිලෝම සූත්‍රය. අසිලෝම සූත්‍රය, ඒ කියන්නේ ඒක තේරුම තමයි දුවේ පුතේ, කඩුවැනි මවිල් ඇති පෙරේතෙක් ගැන වදාළ දෙසම. ඒ කියන්නේ දුවේ පුතේ, අපේ ඇඟේ තියෙනනේ රෝම, රෝම රෝම තියෙනනේ, අන්නේ රෝම ඒ පෙරේතයාගේ තියෙන්නේ කඩු වගේ. ඒ කියන්නේ කඩු වගේ දිග කැපෙන මවිල් තමයි තියෙන්නේ දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ, මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිද්දී ආකාශයේ ඇවිද ඇවිද යන කටුවැනි මවිල් ඇති පුරුෂේ රූපයක් දැක්කා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්ව දැක්කා. මේ ඇඟේ මයිල් කඩුවැනි කඩුවැනි මයිල් තියෙන එක්කෙනෙක්. ඉතින් ඒ කඩු උඩට ඇවිත් ඇවිත් ඒ සත්වයාගේම ඇඟට වදිනවා. ඒ කඩු දුවේ පුතේ ඒ පෙරේතයාගේම ඇඟට වදිනවා. එතකොට ඒ කඩුවැනි මවිල් ඇති පුරුෂයා වේදනාවෙන් කෑ ගහනවා. මොකද දන්නවද පුතේ මේ වේදනාවෙන් කෑ ගහන්නේ? මේ සත්වයාගේ ඇඟටම යාගේම රෝම මවිල්, ඒ කියන්නේ රෝම වැනි කඩු ඇඟේ වදිනවා. ඇඟේ වදිද්දී ආව කැපෙනවා. එයා ගොඩාක් වේදනාවට පත් වෙනවා. දුවල පුතාලා දන්නව ඇතිනේ, දුවල පුතාලාගේ අතපය පිහියකට කැපුණොත්, කැපිලත් ඇති දුවල පුතාලාගේනේ චූටි බ්ලේඩ් එකකට කැපුණොත් ඌ ගොඩාක් රිදෙනවා දුවේ පුතේ. ඉතින් බලන්න මේ කෙනා කරලා තියෙන අකුසලේ විපාකය
බලන්න දෙපතේ යාගේ මුළු ඇඟීම තියෙන. එතකොට මොනවද? ඔව් කඩු තියෙන්නේ. කඩු වලින් මෙයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම කැපෙනවා. එක තැනක්ද? හැම තැනම කැපෙනවා දෙපතේ. එතකොට මේ කෙනාට කර කියා ගන්න දෙයක් නැහැ. මෙයා වේදනාවෙන් කෑගග දුවනවා. එතකොට අපගේ ශාස්ත්‍රු අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතෙනවා. අයියෝ විස්මිතයි. අයියෝ පුතුම සහගතයි. මෙබඳු ආකාර සත්වයකුත් ඉන්නවා නේව කියලා අපගේ භාග්‍යතුන් වහන්සේට හිතෙනවා දුවේ පුතේ. මේ ආකාරයේ යක්ෂ ජීවිතත් තියෙනවනේ කියලා භාග්‍යතුන් වහන්සේට හිතෙනවා. ඒ වගේම මේ ආකාරයේ සත්වයේ ඉපදිලා ඉන්නවනේ කියලා අපගේ භාග්‍යතුන් වහන්සේට හිතෙනවා. ඉතින් දුවේ පුතේ අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය සත්වයා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ පින්න ස්වාමීන් වහන්සේලාට මේ විස්තරේ කියනවා දුවේ පුතේ. එතකොට කියනවා ඔය සත්වයා මේ රජගහනුවරම හිටපු කෙනෙක්. ඒ කියන්නේ මේ සත්වයා ඒ මැරලා පෙරේතෙක් කියලා ඉපදලා ඉන්න කෙනා කොහෙද ඉඳලා තින්නේ? ඒ රජගහනුවරම හිටපු එක්කෙනෙක් දුවේ පුතේ. එතකොට මේ කෙනා මොකද කරලා තියෙන්නේ? ඌරන් මරන මිනිසෙක් මේ කෙනා. මේ කෙනා එහෙමනම් ඌර මරපු කෙනෙක්. මේ ඌර මරලා මේ පුද්ගලයා මේ ජීවිතේ ඕන්න ඔව් පොඩි මුදලක් හොයාගන්න ඉති අතට නේ. ඔව් ජීවත් වෙන්න, ඔව් ආහාර ගන්න, සමහරට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට මේ විදිහට යා මේ දුස්සීල වැඩ කරනව සමහරට මේ මුදල් පරිහරණය කරන්නත් ඇති. ඉතින් දුවේ මේ ඌරන් මරලා මේ මිනිස්සයා ඔව් මැරලා ගිහිල්ලා මේ ඉපදෙනවා නිරේ දුවේ පුතේ. නිරේ අවුරුදු 100 ගණන්, අවුරුදු 1000 ගණන්, අවුරුදු ලක්ෂ ගණන් නිරේ ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගණන් මේ මිනිස්සයා මේ ඌරන් මැරීම නිසා, ඌරන් මැරීම ප්‍රාණඝාතයනේ නේ. පිගිනගෙන තිරන දුවේ පුතේ මේ ප්‍රාණඝාතය කරලා ඌරන් මරලා අවසානයේ මේ කෙනා ගිහිල්ලා ඉපදෙනවා කොහෙද? ඔව් නිරේ ඉපදෙනවා. නිරේ ඉපදෙනවා අවුරුදු ලක්ෂ ගණන් නිරේ ඉපදිලා ඉන්නවා. ඉතින් දුවේ පුතේ බලන්න ඊට පස්සේ මේ කෙනා අන්තිමට ඒ ඌරන් මරපේක විපාකේ ආයේ තව ඉතුරු වෙලා තියෙනවා යට වෙන. මෙහෙනම් දුවේ පුතේ අපි ප්‍රාණඝාතයක් කරපුවාම ඔව් එකපාරේක විපාක දීලා අවසන් වෙන්නේ නැහැ නේ. ඔව් එතකොට බලන්න දුවේ පුතේ බලන්න මේ කර්ම විපාක කියන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කර්ම විපාක ගැන හිතලා අවසන් කරන්න බෑ කියලා. ඉතින් දුවේ පුතේ මේ මිනිස්සයා නිරේ ගොඩාක් කල් දුක් ඉඳලා ඊට පස්සේ ඉතුරු විපාක ටික ගෙවන්නේ කෙනා ඕ පෙරේතෙක් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ ආකාරයට මේ කෙනා පෙරේතෙක් වෙලා ඉපදිලා මේ ගොඩාක් දුක් ඉඳිනා මේ කඩු ඇලි ඕ මවිල් තියෙන පෙරේතෙක් වෙලා ඉපදිලා. ඉතින් දුවේ පුතේ මේ කෙනා ගොඩාක් දුකටපත් වෙලා දැන් එතකොට ඒ කෙනා ඔව් නිරේ ගිහිල්ලත් ගොඩාක් දුක් ඉඳිනවනේ. ඔව් නිරේත් ගොඩාක් දුක් තියෙනවා දුවේ පුතේ. ඉතින් ගොඩාක් දුක් විඳලා ඔව් ආය ඇවිල්ලා පෙරේත ලෝකෙට. හැබැයි පෙරේත ලෝකෙත් යා ගොඩාක් දුක් විඳිනා මේ ආකාරයට. ඉතින් දුවේ පුතේ මෙන්න මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ කෙනා එහෙමනම් මේ විදිහේ උපත් මිනිස්සුන්ට ඔව් ලැබෙන්න පුළුවන් දුවේ පුතේ. බලන්න දුවල පුතාලා අපි හැම කෙනෙක්ම දුවේ පුතේ මේ ප්‍රාණඝාතය කියන අකුසලේ එහෙනම් කරන්න හොඳ නෑ නේ. ඔව් ප්‍රාණඝාත අකුසලේ අපි සමහර වෙලාවට දුවේ පුතේ හිතන්නේ නෑ නේ. ඔව් අපේ ඇඟේ මදුරෙක් එහෙම වැහුවොත් මොකද කරන්නේ අපි? ගහනවා. එතකොට මොකද වෙන්නේ? ඒ මදුරුවව චප්ප වෙලා යනවා නේ. දුවල පුතාලා දන්නව ඇති සමහර මිනිස්සයෝ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔව් විශාල වාහනවලට යට කරන් යනවනේ. ඔව් සමහර විට අපි දන්නේ ඇයි කියලානේ. හැබැයි සමහර විට ඒක නා ඒ වගේ අපි අද අතින් ගහලා තමයි මේ මදුරුව මරන්නේ. හැබැයි දෙවිදේ කර්මය ඔව් අපි විශාල ලොරියකට යට වෙලා මැරෙන්න පුළුවන් කර්මයක් වෙන්නත් පුළුවන් දුවේ පුතේ. ඉතින් බලන්න අපි හිතන්නේ නැහනේ. ඔව් අපි හිතන්නේ මේ කර්මය අපි කරා නැවත පැමිණෙනවා කියලා. අපි කරන දේ අපි කරාය නැවත පැමිණෙනවයි කියලා හිතනව නම් දුවේ පුතේ මොකද කරන්නේ? අපි මේ මදුරුවව මරන්න. එහෙම නැත්නම් ඇස්සව
මරන්න. එහෙම නැත්නම් කූටි සත්තුන්ව මරන්න. ඒ වගේම දුවේ පුතේ මනුෂ්‍ය ලෝකේ මනුෂයන් මරන මනුෂයන්ව මරන්නවත් උත්සාහ කරන්න. ඉතින් දුවේ පුතේ මේ ප්‍රාණඝාත අකුසලේ කියන්නේ ගොඩාක් දුක් විපාක තියෙන අකුසලද දුවේ පුතේ. ඉතින් මේ ප්‍රාණඝාත අකුසලේ නිසා ගොඩාක් සත්තු ගොඩාක් සත්ත්වය ඔව් නිරේ ඉපදෙනවා. නිරේ ඉපදිලා දුවේ පුතේ ගොඩාක් දුක් විඳින්න තියෙනවා. අපි දුවර පුතාට කියලා දුන්න නිරේ ගැනනේ. ඕ අට මහා නිරේ. ඊට පස්සේ ඒ අටට තව නිරයන් අටට තව නිරයන් 16 ගන්න තියෙනවා. ඔක්කොම නිරයන් 136ක් තියෙනවා. අපි ඉගෙන ගත්තනේ. ඉතින් බලන්න දුවේ පුතේ අපිට පින් කරගන්න ආයේ කොච්චර අඩුද කියන්නේ. ඔව් දිව්‍ය ලෝක අපිට තියෙන කීයද? 6ක් තමයි අපි දන්න තරමට තියෙන්නේ. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එතකොට නිරේවන් සාල ප්‍රමාණයක් තියෙනවා දුවේ පුතේ. ඉතින් මේ ලෝකේ ඉන්න සත්වයන් ඕ මැරිලා ගිහිලා වැඩිපුරම යන්නේ නිරේ දුවේ පුතේ. භාග්‍යතුන් වහන්සේ එක තැනක් කියනවා හරියට නිරේ මේ මනුස්ස ලෝකේ මනුස්සයන්ගේ නිරේ කියන්නේ මේ සත්වයන්ගේ මහගෙදර වගේ කියලා. ඒ කියන්නේ දුවේ පුතේ මේ මැරෙන කෙනා නිරේ යන්නේ. මහගෙදර කියන්නේ දුවේ පුතේ තමුන්ගේ ඕ ඉපදිච්ච තැන, තමු ඉපදුන තැනනේ. ඔව් තමුන් හැමදාම ජීවත් වෙන තැන. ඉතින් එතකොට අන්න ඒ වගේ කියනවා. ඒ කියන්නේ වැඩිපුරම සත්වයන් තුර මැරලා ගිහිලා නිරේ තමයි ඉපදෙන්නේ දුවේ පුතේ. ඉතින් මේ ප්‍රාණඝාත අකුසලේ කොච්චර විපාකද කියන්නේ දුවේ පුතේ. අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහෙන්න වෙනවා. ඊට පස්සේ ආයේ ඒවල විපාක ආයේ විඳින්න වෙනවානේ. පෙරේත ලෝකෙ ගිහිලා විඳින්නත් වෙනවා. ඒ වගේම දුවේ පුතේ මේ ආයේ මනුස්ස ලෝකෙට ආපුවම අපි කියමු මනුස්ස ලෝකෙට ආයේ ඉපදු ඒ කෙනාගේ පිනක් තිබිලා මනුස්ස ලෝකෙට ආවයි කියලා. හැබැයි දුවේ පුතේ ඒ කෙනා සසරේ ප්‍රාණඝාත කරලා තියෙනවනම් ඔව් අඩු වයසින් මැරෙනවා. අඩු වයසින් මරණයට පත් වෙනවා දුවේ පුතේ. අපි ඕනම කෙනෙකුට දුවේ පුතේ මරණය කියන්නේ පොදු දෙයක් නේ. ඕන කෙනෙකුට ලැබෙන්න පුළුවන් දෙයක්. ඉතින් දුවේ පුතේ අපි ඒක කොයි වෙලේ ලැබෙනවද කියන්නේ දන්නෙත් නෑ නේ. ඔව් ඉතින් දුවේ පුතේ මේ ආකාරයට ආනගාතේ අකුසල කරන කෙනා මනුස්ස ලෝකෙට ආපුවම සමානෙට ඕ මව කුසින් බිහි වෙනකොටම මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම මව කුසින් බිහි වෙලා දවස් දෙක තුනක් ගිහිල්ලත් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ මාසයක් ගිහිල්ලා මාස දෙක තුනක් ගිහිල්ලා මේ විදිහට මරණයටපත් වෙච්ච අය ඕනතරම් මේ ලෝකේ ඉන්නවද පුතේ. ඒ වගේම ඒ අවුරුද්දක් ගිහිල්ලා අවුරුදු දෙකක් තුනක් ගිහිල්ලා ඊට පස්සේ ඒ කෙනා සාමාන්‍ය අවුරුදු 10 12 වයසේදී මැරෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 15 16 වයසේදී මැරෙන්න පුළුවන්. ඕනම වයසකදී මරණයටපත් වෙන්න පුළුවන් දෙයක් උදේ. ඉතින් ඒ අපිට මේ ලෝකේ දකින්න තියෙන දෙයක් ඒ අඩු වයසින් මරණයටපත් වෙන එක නේ. ඉතින් දෙවියන්ගේ මේ ආකාරයේ ප්‍රාණඝාත අකුසලයේ කිරීමෙන් මේ සත්වයන් අඩු වයසින් මැරෙනවා. ඉතින් මේකට හේතුව මේ සසරේ දුක් විඳලා ඒ නිරේ ගිහිල්ලා පෙරේත ලෝකෙ ගිහිල්ලා නැවත මනුස්ස ලෝකෙ ඉපදුනොත් සසරේ ප්‍රාණඝාතය කරලා තියෙනවා නම් ඒක කර්මානුරූපව වෙන දෙයක්. අඩු වයසින් මරණයටපත් වෙන. ඉතින් දෙපොතේ ගොඩාක් අපිට දුක් විපාක දෙන අකුසලයක් තමයි මේ ප්‍රාණඝාතය. හොඳයි දෙපොතේ දුවල පුතාලට අද දවසේ ලස්සන කතාවක් කියලා දුන්නා. ලස්සන මේ අපේ දුවල පුතාලට ගොඩාක් උපකාර වෙන දෙයක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමට.